සියයට එකේ මර්චන්ට් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. ප්‍රශ්න දැන් එතකොට ඔබතුමන්ලා මොනවා හරි ප්‍රශ්නයක් වෙනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට පහුගිය කාලේ ඇවිල්ලා මාධ්‍ය හමු තියනවා විරෝධතා දක්වනවා අපි මේකට විරුද්ධයි ඔකම කියනවා. හැබැයි රාජිත සේනාරත් අමාත්‍යවරයා ඉන්න කාලේ බ්ලැක් ලිස්ට් කරපු සමාගම් අද ඇවිල්ලා අපහු පාරක් බෙහෙත් දෙන්න ඇවිල්ලා තියෙනවා. නමුත් මේවට නෑනේ ඉස්සර වගේ සද්දේ. මොකද එහෙම වෙලා තියෙන්නේ? සද්දේ නෙවෙයි වැදගත් වෙන ක්‍රියාකාරකම. අපි මේ වෙන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙච්ච අඩුපාඩුකම් සහ ඒ වැරදි සම්බන්ධයෙන් නීතිය හමුවට ගිහිල්ලා ඒ නීතිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මාර්ගයෙන් කිය තියෙනවා දණ්ඩ නීති සංග්‍රහය අනුව ක්‍රියාත්මක වෙන්න කියලා. ඉතින් මේක ක්‍රියාත්මක එතනින් හරියට ක්‍රියාත්මක කරන්න අපිට කියලා ඒකට කවුද කරන්න ඕන මේකේ වගකීම තියෙන්නේ? මේකේ නීතිංශ විසින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. පැහැදිලිව වාර්තාවල තියෙනවා ඒ වාර්තා ලිපිගොනු ඒ CID එකේ සහ අනිකුත් ආයතනවල පැහැදිලිව මේවට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක මේ වෙනකොට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට වෘත්තීය සමිතියක් හැටියට ඔතනින් එහාට අපිට යන්න තැනක් නැහැ. නීතිය ක්‍රියාත්මක නොවීම කියන එක අපේ වරදක් නෙවෙයි. එතනින් එහාට අපිට කළ හැකි දෙයක් නැහැ. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා ආපහු වාරක් ඕක ඇතුලේ ඉන්නෝනේ. ආපහු වාරක් ඒගොල්ලෝ කාලේ මරුණම් බල්ටි ගහනවා. ආපහු ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවම ඒගොල්ලන්ගේ හිතවතුන් ටික සභාපතිවරු කරගත්තන් පස්සේ ආයි විශ්වාසයක් කරනවා. ආයි යනවා. අපිට කළ හැකි දේ තමයි ජනතාවගේ පැත්තෙන් හිටගෙන ජනතාවට මේ සම්බන්ධයෙන් ඖෂධ ටික ලබා දෙන්න සහ ඒවට නියමිත මිලක්, ඒ කියන්නේ මිනිසුන්ට කියන්න බෑ හැමදේම මිලක් පිටින් ගන්න කියලා. මිනිස්සු පුදුමාකාර විදිහට අසරණ වෙලා තින්නේ. ඒක සමාජයට අමාත්‍යංශින්න ලේකම්වරුන්ට හෝ අමාත්‍යංශින්න ඉහළ නිලධාරීන්ට නොතේරෙන්න පුළුවන්. නමුත් උදාහරණයක් හැටියට ගත්තාම රෝගියෙකුට මාසයකට ඖෂධ වලට පමණ රුපියල් 15,000කට වැඩි සමහර වෙලාවට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ ඊටත් වැඩි. සමහර වෙලාවට ඔවුන්ගේ ආදායම 20,000යි. ඉතින් රෝගියෙක් මිය යන්න ඕනේ නැත්නම් අනිත් පැත්තෙන් කන්න නැතුව අනිත් පැත්තෙන් මිය යනවා. ඉතින් ඔවුන්ගේ පවුල් පරිසරේ ඒ සම්බන්ධයෙන් අපේ පල්ලෙහාමින වෛද්‍යවරයාට තමයි ඕන්නෙවිලා දුක්ගෙනවිලා කියන්නේ මහත්ය කොහොමද මේක ගන්න කියලා අහන්නේ. එතකොට අපි මොකද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් මේ වගේ වාර්තා හදලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළා මේ වගේ මාධ්‍ය ආයතන හරහා ඕගොල්ලන්ට ඉදිරිපත් කිරීම. එතනින් එහාට රටේ යම්කිසි වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද පිළිබඳ අපේ නීතිය ඉදිරියට යන්න පුළුවන්. අපි නීතිය ඉදිරියට ගිය ලිපි ෆයිල් ගණනාවක් අපි ඉදිරියේ තියෙනවා. ඒවේ නිර්දේශත් ලැබිලා තියෙනවා. හැබැයි නිර්දේශ ක්‍රියාත්මක කිරීම අපිට කරන්න බෑ. يعني සෞඛ්‍ය මාත්‍යංශ බලධාරීන්මද ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? නෑ. මේ දණ්ඩ නීති සංග්‍රහයනෝ ක්‍රියාත්මක වෙන්න කියලා ජනාධිපති කොමිසමෙන් කිව්ව පස්සේ ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ ඒ අදාළ පාර්ශ්වයන් විසින් ක්‍රියාත්මක විය යුතුයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.